ඔබේ සිහින නිවසේ වහලයට අවශ්‍ය සියලුම උපාංග සහ සෙවිලි ධාතු අවශ්‍ය හැඩතලයන්ගෙන් සහ වර්ණයන්ගෙන් ලියෝමිට් ස්ටිල් ආයතනයෙන් සින් රූෆ් නමින් එල්ලන්න. ජනාධිපතිවරණයේ 2024 අනුරාධපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ. අඬු කුමාර දිසානායක මහතා ඡන්ද 32750යි ප්‍රතිශතය 61.23යි. සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 10956යි ප්‍රතිශතය 20.48යි. රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 8218යි ප්‍රතිශතය 15.37යි. නමල් රාජපක්ෂ මහතා ඡන්ද 783යි ප්‍රතිශතය 1.46යි. නැවතවතාවක් මේ ප්‍රතිඵලය ඔබට ගෙනෙන්නේ 2024 ජනාධිපතිවරණයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය. අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 32750යි ඒ ප්‍රතිශතය 61.23යි. සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 10956යි ඒ ප්‍රතිශතය 20.48යි. රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 8218යි ඒ ප්‍රතිශතය 15.37යි. නමල් රාජපක්ෂ මහතා ඡන්ද 783යි ඒ ප්‍රතිශතය 1.46යි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි තැපැල් ඡන්ද දායකින් සංඛ්‍යාව 55191යි. යතරින් ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යා 54484යි. ඉන් තැපැල් ඡන්ද 1000ක් ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනුව ප්‍රකාශිත සමස්ත වළංගු ඡන්ද සංඛ්‍යාව 53484යි. ඒ ඔබට සඳහන් කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය. මේ ඔබ දකින්නේ ලක්ෂිත අනුරාධපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය. මේකෙදිත් අනුර කුමාර දිසානායක 61% ඉක්ම වූ ප්‍රතිශතයක් ලබාගෙන තිබෙනවා. අනුර කුමාර දිසානායක මහතාගේ උපන් ගම තඹුත්තේගම අනුරාධපුර ප්‍රදේශයේ ඔහු 61%, ඒ කියන්නේ 10 දෙනෙක් ගත්තොත් 6 දෙනෙක්ම අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් තමයි ඡන්දය පාවිච්චි කළේ තියෙන්නේ. සජිත් ප්‍රේමදාස මහතා 20.48% මේ ප්‍රතිශතයේ අඩුයි. ඒත් එක්කම රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතා ආසන්නයටම ඇවිල්ලා තියෙනවා තරංග 8218යි. මොකද අනුරාධපුරයේ පොහොට්ටු ප්‍රබලයෙන් උණු එස්.එම්. චන්ද්‍රසේන, එතකොට ශ්‍රී ලංකා දස් පක්ෂයේ දුමින්ද දිසානායක, මේ වගේ චරිත රනිල් වික්‍රමසිංහ මහතාවට එකතු වුණා. නාමල් රාජපක්ෂ මහතා තමන්ගේ දේශපාලන ජීවිතය යම් පරිච්ඡේදයක් එකතු කරගන්නට අනුරාධපුරයේ ගියානේ. මොකද අනුරාධපුරයෙන් තමයි පොහොට්ටුව මෙවර මැතිවරණ තැන් ව්‍යාපාරයේ කැන්වසින් අපි කියනවා මේ ප්‍රධාන රැලි ප්‍රධාන රැසේම පළමු මංගල රැසේම. එතකොට ඒ පටන් ගත්තේ අනුරාධපුරයෙන්. එතකොට නාමල් රාජපක්ෂ මහතාට හැබැයි අනුරාධපුරයෙන් ලැබිලා තියෙන ඡන්ද 800 ගණක 1000කට අඩු තැපැල් ඡන්ද ප්‍රමාණය. අපිට 2019 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය වෙත යොමු වෙන්න පුළුවන් ලක්ෂිත මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 28957ක් ලබා ගන්නවා 60.62% ප්‍රතිශතයක් ලබා ගනිමින්. හැබැයි මෙවර අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අනුර කුමාර දිසානායක මහතා 61.23% ප්‍රතිශතයක් ලබා ගන්නවා. ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 ලබාගත්ු ඡන්ද ප්‍රමාණය ඉක්මවා ගිහිල්ලා ඡන්ද 32750ක් ලබා ගන්නවා. එහි ප්‍රතිශතයේ 60.62%. සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 15000ක් ලබා ගන්නවා. මේ මෙවර ඉන් ඡන්ද 5000ක්ම අඩු වෙලා තිබෙනවා. ඡන්ද 10959ක් පමණයි මෙවර ලබා ගන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 8218ක් ලබා ගන්නවා. ඒ අතර නාම රාජපක්ෂ මහතා ඡන්ද 783ක් ලබා ගන්නවා. අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 2740යි 2019 දී ලබා ගන්නේ. මෙවර ඔහු 32750ක් ලබා ගන්න යනුව ඡන්ද 30010ක් වැඩි වෙලා තියෙනවා. ඡන්ද 30010ක් වැඩි වෙලා තිබෙනවා. ඒ කියන්නේ තලවශයෙන් ගත්තොත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්‍රමාණය gedu pitimma අනුර කුමාර දිසානායක මහත්ම ලබාගෙන තියෙනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද කොටකුත් ලබාගෙන තියෙනවා. එතනින් ඡන්ද කොටසක් රනිල් වික්‍රමසිංහ මහතාටත් බෙදලා ගිහිලා තිබෙනවා බවක් පේනවා. ඡන්ද 8218ක්. මොකද ගියවර ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සහාය දක්වපු එස්.එම්. චන්දසේන, දුමින්ද දිසානායක වගේ කණ්ඩායම් ලක්ෂිත දැන් මෙවර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග තමයි ඉන්නේ. ඉතින් ඒ බලපෑමත් එක්ක අනුරාධපුර නියෝජනය කරපු සමහර මන්ත්‍රීවරු, චන්න ජයසුමන මන්ත්‍රීවරයා මේ වෙද්දී ප්‍රධාන අපේක්ෂකයෙක් නෙවෙයි ඉන්නේ. උද්දික ප්‍රේමරත් මහත්මයා මේ විදිහට රටෙනොත් නැහැ. එතකොට ඒ වගේ දේවලුත් අපි කතා කරන්න ඕන. මේ
පොහොට්ටු අනුරාධපුරයෙන් අතරමංගලලා තියෙන ආකාරය පේන්නේ. ඒක මම දැන් ප්‍රතිපලයෙන් පේනවා නාමල් රාජපක්ෂ මහතාට ඡන්ද 783ක පමණයි ලැබිලා තිබෙන්නේ. මම හිතන්නේ මේ ප්‍රතිපල විශේෂයෙන්ම දේශපාලන පිල්මාරු නිසා මේ ප්‍රතිඵල වලට එල්ලෙවිච්ච බලපෑමත් ඇත්තටම මේක පේන දෙන හැබැයි මෙවර මම හිතන ලක්ෂිත මේ වගේ දේශපාලන පිල්මාරු නිසා මේ ප්‍රතිඵල වලට යම්කිසි බලපෑමක් සිද්ධ වුණාද කියලා හොඳටම බලා ගන්න පුළුවන් මම හිතන්නේ මේ වගේ ආසන මට්ටමේ ප්‍රතිඵල එද්දී ජනාධිපතිවරණය 2024